දෝෂණය වංශාව නාස්තතිය අක්‍රමිකතා සහ ආකාර්යක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැටෙවිෂන් ටෙලිවැකිය. ඇත්තෑ පස් වන නිදහස් සැමරුමට තව ඇත්තේ දින දාසයයි. නේද. ඒකයන්නේ එක්දාශන සිය හතලි සටේ සුදුජාතිකින් අපට සමුදීම. එහෙමත් නැත්නම් අපව මේ කල්ලු සුද්දන් අතට පත්කිරීම. ඉතිං එහෙමත් නැත්නම් මෙහෙමත් කියන්ට පුළුවන් හොඳේ සුද්ධෝගියාට පසු කලු සුද්දන් රටටම සුද්දෙදීලා අවරදු හත්ත පහයි කියලා නේද. තවත් සර්ලෝම කිවොත් එහෙම අවුරුදු හැත්ත පහක් මේ අපේ කලු සුද්දොටික දීපු සුද්ද නිසා බංකොලොත්්‍රරටක් ඉතුරු වෙච්චි සතුට සමරණ දිනය කියලනේද මේ දිනය වගේම විස්සයි හතලි සටේදමේ අර අපේ රට සංවර්ධිත රාජ්‍ය වුණාට පස්සේ නේද තව සමරන්න දිනයක් තියෙනවානේ ඒ තමයි ශ්‍රී ලංකාවේ බංකොලොත්ත්‍රරාජ්‍යයක් කියලා ඔය මේ නිලවශයෙන් නිවේදනය කළ දිනය නේද ඕනේ පසුගේ වසරේ අපප්‍රෙල් දොළු සන්ද තමයි. ඒ ආඩම්බර කාරදිනිය නේද. ඒකත් ඉතිං හඔය මේ අනාගත ආයෝජන අපේක්ෂාවන් සමරන්න එන දිනයක් වගේ කියලා හිතා ගත්තත්කමක් නෑනේද. ංකුලුත්කිවට පස්සතු අපි ලෝකෙන් නය ඉල්ලන්න නය ප්‍රතිවෝ ගත කරන්න කියලා නේද. තාමත් ඉල්ලමින් ඉන්න රටක්නේ දැන් මේ වනවිට ඇහන්න ලොකුම කතාාවමොකක්ද. රජේට ආදායම් අඩුවේ. වියදම වැඩි නේද ඕකනනි දැන් හැමතිස්සම ඇහන කතාව නේද එනිසා රාජ්‍ය සේවක සේම විශ්්‍රාම වැටුප් ආදත් නේද පමාවෙන්ට පුළුවන් දින කීපයක් පමාවෙන්ටත් පුළුවන් සත්යක් වෙන්ටත් පුළුවන් නේද ත රාජ්‍ය සේවක වැටුප් මේ දෙවරකදි එහෙමගේවන්ටත් යෝජනා කරලා තියෙනවාන්නේ නේද එක ඉතිහාසේ පළමු වතාවට එහෙම කලොත් එහෙම රාජ්‍ය සේවක වැටුප දෙවතාවකදි ගවන්නේ හොඳේ දැන් මේ බලන්නකෝ රාජයේ වියදම සහ ආදායම නේද අපේ නය අපි ගණනංහිලව ඇතුව බලමු. දෙෙසම්බර් මාසේ රාජ්‍ය ආදෑම එකන පහුගේ දෙසම්බර්වල රුපියල් බිලියන එක සිය හතලි සකයි. හරිද. එතකොට අපි බලමු සමස්ත රජයේ වියදම එක රාජ්‍ය වැටු පා විශ්්‍රාම වැටු. ඒ සඳහා රුපියාල් බිලියන අසු අටක් දෙසැම්බරේ වැයකරලා තියෙනවා. ඉළඟට විශ්රාම වැටු පා සමුෘ්දී. රුපියල් බිලියන තිහක් වැය කරලා තියෙනවා. ඉළඟට පොහොර සඳහා. රුපියල් බිලියන හයයි දසම පහක් වැෑය කරලා තියෙනවා. අත්‍යවශ්‍ය අෂද සඳහා රුපියල් බිලියන අටයිදසම හතක් වැෑ කරලා තියෙනවා නේද. දැන් ඉළඟට මේ ගමන් වියදම් බැනි ඔය පුනරාවාර්ථන වියදම් සඳහා රුපියාල් බිලියන විසි එකා ක්ෑය කරලා තියෙනවා. තැන් ඒ අනුව පසුගේ දෙසැම්බර්වල සමස්ත වියදම අරම්බලමු රුපියල් බිලියන එකසිය පනස් හතරයි රුපියල් බිලියන එකසිේ පනස් හතරක් පසුගේ දෙසම්බරවල සම්පූර් වියදම දැ අනි වාරයෙන්ම ගෙවිය යුතු දේශය සහ. විදේශය ණය ප්‍රමාණී කැනවේ කොටස් වශයෙන් ගෙවන පොලියත් එක්ක ගෙව ප්‍රමාණය රපියල් බිලියන එකසි අසූ දෙකක්. දැන් ඒ අනුව පසුගේ දෙසැම්බර්වල විතරක්. කරිද සමස්ත වියදම, රපියල් බිලියන එක සිය පනස් හතර එකතු කිරීම රුපියල් බිලියන එකසි අසු දෙක. එතකොට රුපියාල් බිලියන තුන් සියතිස් හයක් දෙෙසම්බර්වල විතරක් වියදම. දැන් දෙෙසම්බර් ආදායම කියද. දෙසැම්බර් ආදායම රුපියල් බිලියන එකසිේ හතලිස්සකයිහිනි දැන් අපි බලමුද පර්තරය පර්තරය ගත්තහම නේද. හරි ලේසි රුපියාල් බිලියන තුන් සියති සයින් එකසිය හතලිස්ස එකක් අඩු කරනවා. දැන් එතකොට වැඩිපුර විය දම්වෙලා එකකන හම් වින්න නැතු. වියදංන් කරලා තියවා රුපියල් බිලියන එකසියානූ පහක්නේ ද මේ දේ සැම්බර් විතරයි හොදේ. දැන් අපි අරගත්තහම සමස්ත අපේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන විසිිපහක්. ඒ කියන්න මේ අද වෙනකම් පියවල නැති. රජයේ කැනෙ මධ්‍යම රජයේ සමස්ත නායප්‍රමාණය. හරද එක බිලියනවලින් ගත්තොත් බිලියන විසි පන්දාහක් නේද. දැම් මේ බිලියන විසි පන්දාහෙන් දේශය නයප්‍රමාණය. එක රට ඇතුළට ගෙවන්නඩ තියෙන නෑටික තමයි රුපියල් බිලියන දහතුන්දාස් පන්සිය අනුහයක් රට ඇතුළෙ ගෙවන්න තියෙනවා. අර්ද. ඉළඟට රජේ මුලු විදේශය නය ප්‍රමාණය, සමස්ත විදේශය නායප්‍රමාණය රුපියල් බිලියන, සය දහතුணයි දසම அட்ட. खද, දැන් මේ මහා නයකන්දදිහා බලනකොට අපේ විතරක් මේ පටි තද කරන එක. සාධාරණදි කියලා අහන්ටයි මේ සූදානම. දැන් අද මේ මහා නයකන්ද සම්පූර්ණයෙන්ම ජනතා හිසමත තියලා අවසන්. හරිද හතර අතේ වැදුණු බදු. ඉහල යන බහණ්ඩමිල ඉන්දන සහ විදුලිබිලනේ දදිනපතා ඉහළදානවා. දැන් මේවා අපි පිට පැටවිලා ඉවරයි. අපේ බඩට තට්ටු කරන ගමන් මේ අහන්නකෝ හරිද මෙහන්නකෝ චරය බඳදුල ගුණවර්ධනගෙන් මාධ්‍යවේදෙකු අප ප්‍රශ්නයට ලැබුණු උත්තරේ දැන් ඔබතුමාල සඳහන් කරන රජයට බොදල් නැහැ කියලා කිසිතු සංවර්ධන ව්‍යාපෘතියක් වැටපක්කත් ගෙවාගන්න. දූරේ අතෑරගේ ජනත්පිතියයට අද වෙනකොට වාහන දහනමයක් ලබලදී ලතිනොල් ඕගේ පුද්ගලික පරිහරණය සඳහා එක ජනත්විිති ලේකම් කාරයාලින් තම සඳහන් කරන්නේ. ඒවාගේම ඔහුගේ මාසික වදමට කැමිීම් වසිෙන් නමලක්ස පනස් දහක් වේදම දන්නවල් ඇමතුති මේ තරම් අනවශ්‍ය වියදම් දරන්නනිසානේ මේ රජය පංකල වන ම. ශව වියදන් දැරම නිසා නෙමේනේ දනමසිය ඇත්තා අතේන් දං ඔබතුමා සංකයා දත්තටික කරම් බලන්න කවදද ලංකාේ ආණ්ඩුවක් එදිනෙදා පවත්තාගෙනයාමේ වියදම් පිය වගැනීම සඳ දායමත්තිබුණ කිය මේ පුංචිපූත්සි සිද්ධිවල වියදන්නෙේ මෙ මහා පරිමානෙක වියදම් ප්‍රමාණයක් ෙනඒ මහාපරිමාණික වියදං ඕල කිසිවක් කපහරින්න පුළුවන් කමක් නෑ රජයේ සේව කියන්ට වැටු බිලතම්මයි ප්‍රධාන ගැටලු ඉළඟට රාජ්‍යනනාය සඳග වන පොලිය වැටු බිලයි විශවාම වැටු බිලයි රජ්‍යනයෝල්ට පොලියයි කියන්ටික දරන්න බැරිනං ඒ මුදල් හොයාගන්න බැරින අනිත් වියදන් කැපව එක කියලකින් ප්‍රෝජණයක් වවෙන්නේ නෑ පුලුවන් උපරම වියදං කැපීමක් කරලාතියනවා දැන් රජේ පරිත්‍යයාගේ විශාල ප්‍රමාණයයක් කල තියෙන ඇමතිමටලි අඩු කල්ලතියෙන ම අමාත්‍යයන් ස හතරක බරාදින්නේ ඒක කියන එක්දසංසය හැත්ත හතේ विधयක ජනාධිපतिක්‍රමයෙන් පසු ඇත්තටම අදද අපි මෙ වගේ කී දෙනෙකු නඩත්තු කරනවාද වාහන දහනමයක් මාසේකට නවලක්ෂ පනස් දක් ෑම බීම වලට නේද. ඇත්තටම ඇමති මණඩලයක් අඩු කරලාඒක මරු අඩුකිරිල්ල නේද. අදවනවිට ඇමදිවරු විශ්සක් විතරඉන්නවා. රාජ්‍ය ඇමතිල තිස්සටක් විතරඉන්නවා නේද. තව පත්කරන්ටත් සූදානම් වෙන බලාගනන්න අනේද මරු කැපකිරිල්ල. දේ අපට කියන්න තියෙන්නේ ඔවා දෙනු පරහට තමා සම්මතිහි පිටා සිට නේද. එදා වේල කන්න නැති. තුංවේල කන්න නැති මන්ද පෝෂණයෙන් පෙන්න දරුවන් ඉන්න රටක. වාහන දහනවයක් තනි විිනිහෙකුට නේද මාර විදහයක නඩත්තුවක්. ඇගිල්ල ගානේ වාහනවල ගෙනනිච්චත්? කළේ ඇගිලිදහයැයි අතේ ඇංගලි දහයැයි විශ්යිනේද එක ඇගිල්ලකට විතරයි වාහනයක් අඩුවන්නේ හරිද මාසකට කෑම වේදව අරම්බලන්න රුපියල් නවලක්ෂ පනස් දාහයි. හරිද එදා රුපියාල් නවලක්ෂ පනස් දාහා තිහෙෙන් බෙදහම දිනකට රුපියල් තිස්සෙක් දස් හයිසිය හැටහයි දිනකට වේදම තනි පුද්ගලයකොට තිස්ෙක්දදාස් හයිසිය හැට හයයි නද දැම් පස් දෙනෙක් විතරක්කිඉන්න සමහර පවුල්වල මුළු මාසික ආදෑම රපියල් තිස් දහක් වෙත. වෙන්නේ මේක කොහොම රටක්ද කියලා හිතන්නකු හරිද. ජනහා සංඛයාලයකනේයට අනුව සාමාන්‍යයෙන් පුරවැශයකුට මාසක්ම ජීවත්තෙන්න්න රුපියල් දහතුන්දහක් ඇති කියල නේගොල්ලු කියන්න නේද. එතකොට දිනකට තිස්දාාගානිී හුඟක් වැඩි නේද. සියල්ලටම ප්‍රථම අපේ පටි තව තව තදකරන්ට ප්‍රථම ඔය මහතැන්වල උන්දලගේ කප්පාදුව පටන්ගන්න. ඒමත් නැත්තම් එකක් මතකතියාගන්න. ඒමත් නැත්නම් ජනතාව තමන්ගේ කෝපය. මේපාර කතිරෙන් හරියටම පිටකරාවි කියලා අද ටෙලිවැකය මතක් කරනවා.